ශ්‍රී ලංකා කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් අතර තිබුණු තරඟයෙන් පස්සේ ඉන්දියා පාදක පන්දියවන් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ කියලා පන්දියවන්නන්ගේ අමුතු වෙනස්කම් කරන්න ඕන නැහැ කියලා. ලංකාවට ලෝක මට්ටමේ පන්දියවන්ව දෙන්නෙක් ඉන්නවා. එයාලට කොහෙත් එකයි. මම හිතන්නේ තනතිල්ල වෙනස් වුණාට ඒ දෙන්නට පහර දෙන්න ලේසි නෑ. මහීෂ තනතිල්ලට ඕන විදියට හැඩ ගැහිලා පවර් ප්ලේ වල පවා හොඳට පන්දියවන විදිය තමයි අපි දැක්කේ. වනිදුත් එහෙමයි. එයා තමන්ගේ පතිතේ පන්දුවේ වේගය විතරක් නෙමෙයි පන්දුව මුදාහරණ විදියත් වෙනස් කරලා තමයි පන්දියවන්නේ. මම හිතන්නේ එහෙම කෙනෙක් ඉලක්ක කරලා වේගවත් තනතිල්ලක වුණත් පහර දෙන්න සැලසුම් කරද්දී ලෙහිසි නෑ. ඔය විදියට අපේ දඟ පන්දියවන්න ගැන අපි හිතපු විදියටම කුම්බ්ලේ හිතුවත් ඕස්ට්‍රේලියාව හිතුවේ වෙන විදියකට. අපේ හයිය දඟ පන්දියවන්න නිසා පර්ත්වල ඔවුන් දුන්නේ වේගවත් තනතිල්ලක්. අපි තනතිල්ල ගැන හිතන්නේ නැතුව අපේ සුපුරුදු ශක්තියම තමයි තරගයට ආවේ. හැබැයි ඒ තනතිල්ලේ තීක්ෂණ යමක් කරන්න උත්සාහ කළත් වනිදුට මොනවත් කරගන්න බැරි වුණා. ඔස්ට්‍රේලියා දඟ පන්දියවන ක්‍රීඩක ආග හොඳ පතිතයකට තනතිල්ලට අවශ්‍ය වේගයෙන් පන්දු යව්වට වනිදුට ඒ දේ කරන්න බැරි වුණා. වනිදු තමන්ගේ ක්‍රිකට් ජීවිතේ කවදාවත් නැති විදියට පහර කෑවා. කොහොම වුණත් ඔහු අපේ ප්‍රධානම කඩළු බලාපොරොත්තුව නිසා පහර වදිද්දී දසුන් වනිදුට පන්දුව දුන්නා. හැබැයි ඒ දවස වනිදුගේ නෙවෙයි. මේ විදියට වනිදුට ප්‍රහාර එල්ල වුණාට පස්සේ කලින් හොඳ කියපු කුම්බ්ලේ කිව්වේ මෙහෙම කතාවක්. පර්ත්වල පන්දුව දඟ කැවෙන්නේ නැහැ. ප්‍රතිකරුවන්ට තර්ජනයක් එල්ල කරන්න නම් පන්දුව පතිත කරන තැන වෙනස් කරන්න ඕන. අනිත් එක පන්දුව වේගෙන් යවන්න ඕන. මම දැක්කේ වනිදු වෙන තනතිරිවල පන්දු යවපු විදිහටම තමයි පන්දු යව්වේ. එයාගේ පන්දු උඩ එන්නේ නැති වුණාම ගහන්න ලේසි නෑ. හැබැයි පර්ත්වල හොඳට අවශ්‍ය වේගයෙන් ඉපිලීමත් එක්ක පන්දු පිටට ආවා. තීක්ෂණ තනතිල්ලට ඕන විදියට හැඩ ගැවුනට වනිදුට ඒ දේ කරගන්න බැරි වුණා. මම හිතන්නේ ඒ නිසා තමයි එයාට කවදාවත් නැති විදියට පහර වැදුනේ. ওই විදියට තමයි වනිදු ගැන කුම්බ්ලේ කතා කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.